ආයුබෝවන් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට ගොඩාක් රසවත් ඒ වගේම ගොඩාක් ගුණදායි කෑමක් හදා දෙන හැටි කියලා දෙන්න හිතුවා. ඒ තමයි වෙනස්ම විදිහකට නිවිති හදාගන්නේ කොහොමද කියලා. ක්‍රීමි ස්පිනච් කියලා හඳුන්වන මේ නිවිති රෙසිපි එක මුලින්ම හොයාගෙන තියෙන්නේ ඉරානය කියන රටේ. ඒ තද වෙනකොට මේ ක්‍රීමි ස්පිනච් රෙසිපි එක සමහර යුරෝපීය රටවල් වල වගේම මැද ප්‍රදිග රටවල් වලත් ගොඩාක් ප්‍රසිද්ධයි. මේ විදිහට නිවිති හැදුවොත් නිවිති කන්න අකමැති පොඩි බබාලට වගේම ඕනම කෙනෙකුට ගොඩාක් ආසාවෙන් නිවිති කන්න හිතෙනවා. එහෙනම් ඉතින් මේ ක්‍රීමි ස්පිනච් කියන නිවිති රෙසිපි එක හරියටම දැනගන්න වීඩියෝ එක අවසන් වෙනතෙක් රැඳී ඉන්න. ඉතින් ඔයාලා තාම තිලිස් කිචන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්නත් අමතක කරන්න එපා. මේ ක්‍රීමි ස්පිනච් එක හදාගන්න මෙන්න මේ දේවල් තමයි අපිට ඕන වෙන්නේ. නිවිති ග්‍රෑම් 400ක්, බටර් මේස හැඳි එකක්, කුකින් ක්‍රීම් හෝ හෙවි ක්‍රීම් ලීටර් 150ක්, කුකින් ක්‍රීම් වෙනුවට ඔයාලට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්න, කරාබු නැටි 3ක්, චූටියට කපාගත්ත සුදු ලුණු බික් 3ක්, ඒ වගේම චූටියට කපාගත්ත තරමක ඉඟුරු කෑල්ලක්, කෝන් පිටි මේස හැඳි 2ක්, කෝන් පිටි වෙනුවට ඔයාලට පුළුවන් පාන් පිටිනුත් එකතු කරන්න, පාමසන් චීස් ග්‍රෑම් 50ක්, පාමසන් චීස් වෙනුවට ඔයාලට පුළුවන් චෙඩා චීස් වගේ දෙයක් පාවිච්චි කරන්න. මේ රෙසිපි එකට චීස් පාවිච්චි කරන එක අනිවාර්යම නැහැ. ඒ වගේම ඔයාලගේ රසානුවල ලුණු සහ පොඩියට කපාගත්ත සොසේජස් කැබලි කීපයක් තමයි අපිට මේ රෙසිපි එකට ඕන වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේ ක්‍රීමි ස්පිනච් එක හදාගන්නේ කියලා. මුලින්ම අපි නිවිති කොළ ටික හොඳට හොදගෙන මෙන්න මේ වගේ තරමක් පොඩියට කපාගෙන භාජනයකට දාලා පියනකින් වහලා විනාඩි 2ක් විතර හොඳට උයා ගන්න ඕනේ. නිවිති කියන්නේ වතුර තියෙන එළවලුවක් නිසා මේ නිවිති එක තඹ ගන්නකොට අපිට මේකට වතුර එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරියටම විනාඩි 2කට පස්සේ මෙන්න මේ වගේ පොඩක් කලවම් කරලා අපි මේ නිවිති එක ලිපෙන් එළියට ගන්න ඕනේ. විනාඩි 2කට වඩා අපි නිවිති එක ලිපේ තිබ්බොත් මේ නිවිති වල තියෙන ලස්සන කොළපාට නැති වෙලා යන්න පුළුවන්. නිවිති ටික ලිපෙන් එළියට ගත්තට පස්සේ අපි මේ නිවිති ටික පිරිසිදු කිචන් ටවල් එකකට දාලා නිවිති වල තියෙන වතුර ටික ඉවත් වෙනකන් පැත්තකින් තියාගන්නවා. ඊළඟට අපි පෑන් එකක් ලිපේ තියලා පෑන් එක රත් වුණාම බටර් මේස හැන්දක් එකතු කරනවා. මේ වෙලාවේදී ඔයාලට බටර් වෙනුවට තෙල් වර්ගයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. බටර් ටික සම්පූර්ණයෙන්ම දිය වුණාම, එහෙම නැත්නම් තෙල් ටික හොඳට රත් වුණාම අපි මේකට පොඩියට කපාගත්ත ඉඟුරු සහ සුදු ලුණු ටික එකතු කරගන්න ඕනේ. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන මේ සුදු ලුණු ඉඟුරු ටික අපි හොඳට බැද ගන්න ඕනේ. සුදු ලුණු ඉඟුරු ටික තරමක් බැඳීගෙන එනකොට අපි කරාබු නැටි එකතු කරගන්න ඕනේ. දැන් අපි මේ තෙම්පරාදුවට කෝන් ෆ්ලා එකතු කරගන්න ඕනේ. මං කලිනුත් කිව්වා වගේ මේ වෙලාවේ කෝන් ෆ්ලා වෙනුවට ඔයාලට පුළුවන් සාමාන්‍ය පාන් පිටි එකතු කරගන්න. කෝන් ෆ්ලා එකතු කළාට පස්සේ අපි මේ මිශ්‍රණය මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න ඕනේ. තෙම්පරාදුවට පිටි මිශ්‍රණය හොඳට එකතු වුණාට පස්සේ අපි කුකින් ක්‍රීම් එකතු කරගන්න ඕනේ. මං කලින් මතක් කළා වගේ ඔයාලට පුළුවන් කුකින් ක්‍රීම් වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න. කුකින් ක්‍රීම් එකතු කළාට පස්සේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන එක දිගට විනාඩියක් විතර අපි මේ මිශ්‍රණය හොඳට හැඳි ගන්න ඕනේ. ක්‍රීම් එක යන්තම් කැටි ගහීගෙන එනකොට අපි මේ වෙලාවේ ලුණු එකතු කරගන්න ඕනේ. ඔයාලා කැමති නම් මේ වෙලාවේදී ඔයාලට පුළුවන් ගම් බිස්කුට් ටිකක් එකතු කරගන්න. ෆ්‍රෙෂ් මිල්ක් වල ඝනත්වය කුකින් ක්‍රීම් වලට වඩා ගොඩාක් අඩු නිසා ඔයාලා ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරනවා නම් මේ මිශ්‍රණය විනාඩි 2ක් විතර හැඳි ගන්න වෙනවා. ලුණු ගම්මිරිස් එකතු කළාට පස්සේ අපි මේ මිශ්‍රණයට පොඩියට කපාගත්ත සොසේජස් කැලි ටිකක් එකතු කරගන්නවා.
සොසේජස් එකතු කරගන්න එක මේ රෙසිපියකට අනිවාර්ය නැහැ. මේ මිශ්‍රණයේ තියෙන ක්‍රීමි ගතිය ටිකක් අඩු නිසා මම ආයෙමත් මේ වෙලාවේදී ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්නම. මේ වෙලාවේදී ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න එක ඔයාලගේ කැමැත්ත අනුව තීරණය කරන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කළාට පස්සේ තවත් විනාඩියක් විතර හොඳට හැඳි ගාලා අපි මේ මිශ්‍රණයට කලින් හදාගත්ත නිබිති ටික එකතු කරගන්න ඕනේ. නිබිති ටික කිරි මිශ්‍රණයට එකතු කරන්න කලින් අපි නිබිති ටික දාලා තිබ්බ රෙදි කෑල්ල මෙන්න මේ වගේ හොඳට මිරිකලා නිබිති වල තියෙන වතුර ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න ඕනේ. වතුර ඉවත් කරපු නිබිති ටික අපි කිරි මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. නිවිති එකතු කළාට පස්සේ අපි මෙන්න මේ වගේ හැමදේම හොඳට කලවම් කරගන්න ඕනේ. නිවිති එකතු කළාට පස්සේ අපි ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. මේ වෙලාවදී මම මේ නිවිති මිශ්‍රණයට පාමසන් චීස් එකතු කරගන්නවා. මේ විදිහට චීස් එකතු කරන එක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලා චීස් එකතු කරනවා නම් ඔයාලට පුළුවන් චීස් එකතු කළාට පස්සේ මේ නිවිති එක ලිපෙන් එළියට ගන්න. ඉතින් ඔනෝයේ විදිහට තමයි ගොඩාක් රසවත් ක්‍රීමී ස්පිනච් එකක් හදාගන්නේ. නිවිති කියලා කියන්නේ ගොඩාක් පෝෂක පදාර්ථ වලින් පිරුණු එළවලුවක්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ ක්‍රීමී ස්පිනච් රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. ලොකු පොඩි ભેදයක් නැතුව ඕනම කෙනෙකුට ගොඩක් ආසාවෙන් නිවිති කන්න පුළුවන් මේ විදියට හදලා බලුවොත්. ඉතින් ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් දැනගන්නත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේම තවත් අලුත් රෙසිපි එකකින් ඉක්මනටම හම්බ වෙමු. ඔයාලට ගොඩාක් ස්තුතියි.